විද්‍යාත්මක නිවැරදි සෞඛ්‍ය දත්ත තොරතුරු මත විද්‍යාත්මකව මේ තීන්දුව ගන්න ඇත්තටම ජනාධිපති කාර්යසාධක බලකායව තවදුරටත් පවත්වාගෙන යනවා නම් දැන්වත් එහි ප්‍රධානියා බවට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වගේ කෙනෙක්වත් පත් කරන්නට ඕන. එහෙම නැත්නම් නිකන් තමන්ගේ ඇඟේ හයියට තීන්දුව ගන්න අයත් එක්ක මේ වැඩේ කරන්න බෑ. කොවිඩ් ඩෙල්ටා ප්‍රභේදය රට තුල සීක්‍රේන් ව්‍යාප්ති වෙමින් පවතිනවා. රෝගීන් සංඛ්‍යාව වැඩි වෙනා විතරක් නෙමෙයි රටේ වාර්තා වෙන මරණ සංඛ්‍යාවත් වැඩි වෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය දැන් කියන සංඛ්‍යාලයකට අනුව ගත්තත් රටේ සෑම විනාඩි 15කට වතාවක්ම කොවිඩ් නිසා කෙනෙක් මරණයට පත් වෙනවා. නමුත් අපට රෝහල් වලින් ලැබෙන ආරංචි මාර්ග අනුව මේ යන ප්‍රමාණය ඊට වඩා වැඩි. අද කළුබෝවිල රාගම ඇතුළු රෝහල් ගණනාවක කොවිඩ් නිසා මිය ගෑගේ මృతදේහ කොට ගැහිලා තිබෙනවා. මృత ශරීරාගාර කිරලා තිබෙන්නේ. ඒ වගේ ශීතකරණවල දාගන්න බැරි තරම් මృతදේහ කොට ගැහිලා තියෙනවා. එතකොට මේක ඊටාම බරපතල තත්ත්වයක්. ඇත්තටම කොවිඩ් මර්ධනය කිරීමේදී එන්නත් කරණය වගේම වැදගත් නිසි වෙලාවේදී නිවැරදි සෞඛ්‍ය දත්ත මත නිවැරදි විද්‍යානුකූල දේශපාලන තීන්දුව ගැනීම. හැබැයි දැන් අපේ රටේ වෙමින් පවතින දේ තමයි එන්නත් කරණයට අමතරව ගත යුතු නිවැරදි තීන්දුව නිවැරදි වෙලාවේ ගන්නෙ නැහැ. මේ ඩෙල්ටා වසංගතය ලෝකෙට අලුත්ම එකක්වත් නෙමෙයි. මොකද අපට කලින් ලෝකේ බොහෝ රටවල ඩෙල්ටා වසංගතය පැතිරෙන්න පටන් ගත්තා. ඉන්දියාවේ පැතිරුණා. ඉන්දියාවේ මරණ වාර්තා වෙනවා දැක්කා. රෝගීන් තැන් තැන් වල මැරිලා වැටෙනවා අපි දැක්කා. එහෙම වෙලාවක අපේ රටේ වසංගත වර්ග විද්‍යාඥයින් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් ආණ්ඩුවට පෙන්ලා දුන්නා මේ වසංගතේ භයානකකම. ලංකාවෙන් පිට ඉන්න මහාචාර්ය මලික් පිරිස් වගේ අය මේ අනතුර ගැන කිව්වා. ලංකාවේ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ SLMA එක ඒ විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්නතුරු කණ්ඩායම මේ පිළිබඳව පසුගිය සති දෙක තිස්සේම අනතුරු ඇගවීම් කරා මේ රැල්ල වේගයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන් කියලා. හැබැයි ඒ පිළිබඳව ආණ්ඩුව කනකට ගත්තේ නැහැ. අපි කියන්න කැමති ලෝකය ඉතාම අමාරුවෙන් එන්නත් හොයාගත්තා. දැන් එන්නත් විවිධ නම් වලින් ඇවිල්ලා තිබෙනවා. හැබැයි ලෝක කිසිම රටක් කොවිඩ් වල බෙහෙත හැටියට උද්දච්චකමත් මෝඩකමත් ප්‍රතිකාර ක්‍රම හැටියට අරගෙන නැහැ. අපේ රටේ සිද්ධ වෙන්නේ එන්නත් කරණයයි උද්දච්චකමයි මෝඩකමයි තුනම එකට කලවම් වෙලා යන්නේ. මම දන්නවා පසුගිය සිකුරාදා ඉඳලා මේ රට සම්පූර්ණ වශයෙන් ලොක්ඩවුන් එකට යන්න කියලා සමහර සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දුන්නා. නමුත් ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. මේ වසංගතයක්. මේක ත්‍රස්තවාදයක් නෙමෙයි. මේ වෛරසය මත පදනම් වෙච්ච වසංගතයක්. මේ සෞඛ්‍යමය ප්‍රශ්නයක් නම් ඒ මේ වෙලාවේ තීන්දුවගත යුත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රමුඛ සෞඛ්‍ය විශේෂඥයින් ලබා දෙන නිවැරදි දත්තතොතුරු මත. එහෙම නැත්නම් මේ රටේ බුද්ධි ප්‍රධානියා වෙලා ඉන්න මොහොමඩ් තුවාන් සලේ ලබා දෙන බුද්ධි තොරතුරු මත නම් තීන්දුව ගන්න මේ සෞඛ්‍ය ප්‍රශ්නේදී රටකට ඉස්සරහට යන්න බෑ. සත් දැන් මේ ජනාධිපති කාර්යසාධක බලකාය අසමත් කියන එක මේ රට ඕනට ඔප්පු වෙලා තිබෙන්නේ. මෙතන ප්‍රශ්නේ තිබෙන්නේ ජනාධිපති කාර්යසාධක බලකාය අසමත්කම නිකම්ම තිබෙන්නේ නැහැ. ඒක ජනතාවගේ ජීවිත මතින් යන්නේ. අද වයස් භේදයක් නැතුව මේ මෙයා මොලට ජනාධිපති කාර්යසාධක බලකාය ගත්ත තීන්දුව ඒගොල්ලෝ වගේ කියන්නට ඕන. අද මේක වගේ කියන්න කවුරුවත් නැහැ. අපි හොඳටම දන්නවා ජනාධිපති කාර්යසාධක බලකායේ වාඩි වෙන ඇමතිවරු දිහා බැලුවම ජනාධිපති කාර්යසාධක බලකායට ගිහිල්ලා නිලධාරින් නිශ්ශබ්ද වෙලා ඉන්න හැටි දැක්කට පස්සේ අපිට පේනවා ජනාධිපති කාර්යසාධක බලකාය කියලා කියන්නේ පිරුවටයක් විතරයි. මෙතන තීන්දුව ගන්න සෞඛ්‍ය බලධාරීන් නෙමෙයි. රටේ හමුදාපතිවරයයි බුද්ධි ප්‍රධානියයි ජනාධිපතිවරයයි ඒ තුන් දෙනාම මිලිටරියට සම්බන්ධ අය. ඒගොල්ලෝ සෞඛ්‍ය ගැන තීන්දුව අරගෙන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් මත පටවනවා. ඒක තමයි මෙලා තියෙන ප්‍රශ්නේ. ඒ නිසා අපි කරුණා කරලා කියන්නේ ලෝකෙ කිසිම රටක් උද්දච්චකම කොවිඩ් මර්ධනයේ ප්‍රතිකාරයක් හැටියට හොයාගෙන නැහැ. කරුණා කරලා ජනාධිපතිතුමා ওই උද්දච්චකම් පැත්තක දාලා අහසෙන් පොළොවට බහින්න. බැලලා මේ රෝහල් වල තත්ත්වය බලන්න. සෞඛ්‍ය බලධාරීන් කියනකොට අහුම් කන් දෙන්න. කරුණා කරලා මේ තත්ත්වයේ තේරුම් අරගෙන අපේ රටේ දවසකට මරණ 200ක් 250ක් වාර්තා වෙන තත්ත්වයකට තල්ලු කරන්නේ නැතුව ඉක්මනට රට වහන තැනකට ගේන්න. රට වහනවා කියලා කියන්නේ ලොක්ඩවුන් කරනවා කියලා නිකන් නමඩ කරන එක නෙමෙයි. පෞගේ කාලේ එහෙම තමයි කරේ. මේ රෝගේ පැතිරෙන එක බලපෑවා.
රට වහන්නට ඕන. රට සම්පූර්ණ අඩුගාන සද්දයක් වහන්නට ඕන. එහෙම වහලා තමයි මේක වර්ධනය කරගන්නට වෙන්නේ. එහෙම නැත්නම් අපිට මීට වඩා දරුණු කාලයකට මුහුණ දෙන්න සිද්ධ වෙවි. සා කරුණා කරලා යලි යලිත් අපි ආයාචනා කරන්නේ. අපි මේ කොවිඩ් පළවෙනි රැල්ල ඉඳලාම කිව්වා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂවල සහභාගීත්වයෙන් මේකට සම්බන්ධ වෘත්තිකයන් අතුලත් කරගෙන යාන්ත්‍රයක් සකස් කරන්න කියලා හතර රැල්ල ඇවිල්ලා තියෙනවා. ආණ්ඩුව කියනවා තාම සමාජගත වෙලා නැහැ කියලා. ඒ බයිලා කී කැඳල වැඩක් නැහැ දැන්. අඩුතරමේ ජනාධිපතිවරයා පමණක් නම් මේ දේශපාලන තීන්දු ගන්නෙ ඔහුවත් මේ නිවැරදි තීන්දු ගන්න. ඒ නිවැරදි තීන්දු ගත යුත්තේ බුද්ධි තොරතුරු මත නෙමෙයි තීන්දු ගත යන්නේ සෞඛ්‍ය තොරතුරු මත. හැබැයි අපිට පේන්නේ ආණ්ඩුව කොවිඩ් එක ආණ්ඩුකරණය කරන තීන්දුවක් කරන් තියනවා කියන්නේ. කොවිඩ් එක ආණ්ඩු කිරීම. ඇයි? කොවිඩ් පෙන්නලා ගුරුන්ගේ ප්‍රශ්නයට යවන්න පුළුවන්. කොවිඩ් පෙන්නලා ගොවියගේ ප්‍රශ්නයට යවන්න පුළුවන්. කොවිඩ් පෙන්නලා දියවර ප්‍රශ්නයට යවන්න පුළුවන්. කොවිඩ් පෙන්නලා කොතලාල් පන්ති සම්බන්ධ කරන්න පුළුවන්. කොවිඩ් පෙන්නලා දැන් අර රක්ෂිත වනාන්තර වල එළියෙන් තියෙන වනාන්තර එළි කිරීම සඳහා ගැසට් එක ගහන්න පුළුවන්. කොවිඩ් පෙන්නලා කොළඹ වරාය ළඟ තියෙන අක්‍ර 13ක් චීනට අවුරුදු 35කට දෙන්න පුළුවන්. මේවා කරගන්න කොවිඩ් ආණ්ඩුවේ ආශිර්වාදයක් කියලා තිබෙනවා. ඒ නිසා ජනතාවට ඕන කරන්නේ කොවිඩ් සමග ආණ්ඩුකරණය නෙමෙයි. කොවිඩ් වලින් තොර ජීවිතයක් දෙන්න නම් කරුණා කරලා විද්‍යාත්මක නිවැරදි සෞඛ්‍ය දත්ත තොරතුරු මත විද්‍යාත්මකව මේ තීන්දුව ගන්න. ඇත්තටම ජනාධිපති කාර්යසාධක බලකායව තවදුරටත් පවත්වාගෙන යනවා නම් දැන්වත් මේ ප්‍රධානියා බවට හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ වගේ කෙනෙක්වත් පත් කරන්නට ඕන. එහෙම නැත්නම් නිකන් තමන්ගේ ඇඟේ හයියට තීන්දුව ගන්න අයත් එක්ක මේ වැඩේ කරන්න බෑ.